අයිබෝවන් කාලීන තොරතුරු වාර්තා කරන්නේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල යුරෝපා සංගමේ මැතිවර නිරීක්ෂකයන් අගමැති හමුවේ ආර්ථික විවාදයට බය කය්‍ය නායකයා ජනපති එක්ක ඩීල් එකක සජිත් කියයි හොරු රැක ගන්න ආලකයයි ඒ ඩීල් එක දාලා ආර්ථික විවාදේ පා විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ජවි පේ සූදානමින් ජනතාවට වග කියන පාලන ක්‍රමයක් නිර්මාණය කළාට පස්සේ අනිවාර්යෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය යුරෝපා සංගමේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වී තිබෙනවා මෙරට මැතිවරණවලට අදාළ ගැටලු සම්බන්ධෙහිනුයි මෙහිදී සාකච්ඡා කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ යුරෝපා සංගමේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ අර්ලියගහ මන්දිරයේදී දූත පිරිස ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණවලට අදාළ ගැටලු පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ. රජය සහ මැතිවරණ කොමිසම සමග ගිවිසුමකට එළඹීම සහ යුරෝපා සංගමේ මැතිවරණ නිරීක්ෂණ ක්‍රම පිළිබඳවද මෙහිදී පැහැදිලි කර තිබෙනවා. මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් කටකතා පැතිර යන බව ඔවුන් ප්‍රකාශ කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉතා පැහැදිලිව පවතින බවයි. දැනටමත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණය පවත්වන බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට විධිවිධාන සලසා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා දූත පිරිසට අවධාරණය කර සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ සඳහන් කළේ. දිවයිනපුරා පළාත් 9ටම නිරීක්ෂකයන් යොදවා මැතිවරණ නිලධාරීන් අපේක්ෂකයන් දේශපාලන පක්ෂ මාධ්‍ය නියෝජිතයින් දේශ නිරීක්ෂකයන් සහ ඡන්දදායකයන් හමුවීමට නියමිත බවත් නියෝජිත කණ්ඩායමේ නායක මෙඩ් බක්කන් මෙහිදී සඳහන් කළා. යුරෝපා සංගම් දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි ලාස් බ්‍රෙඩල් පැවසුවේ මැතිවරණයෙන් දින දෙකකට පසු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් මූලික වාර්තාවත් සති දෙකක කාලයක් ඇතුළත සවිස්තර වාර්තාවත් ඉදිරිපත් කරන බවයි. ආර්ථික විවාදයට බය කය්‍ය නායකයා ජනාධිපති එක්ක රහසිගත දේශපාලන ඩීල් එකක නිරතව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 224 වන අධියර කොළඹ කඩුවෙල හෝකන්දර විද්‍යාරාජ මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000ක් මුදලක් ද පරිත්‍යාග කරනු ලැබුවා. අපි සූදානම් එකවර විවාද දෙකකට දින දෙකක් යොදාගන්න. හැබැයි එක විවාදයකට ඇවිල්ලා අනිත් එකට එන්න තු ඉන්න බෑ. මුලදී ඉඳලම අපි කිව්ව කාරණා. මේ රට බංකොලොත් වුණාම 120,000 දැනගන්නට ඕන රට ගොඩ ගන්න ආර්ථික සැලැස්ම. ආර්ථික විවාදයකටයි නායකයෝ අතර විවාදයකටයි අනිවාර්යෙන්ම දින දෙකක් ස්ථිරවම ප්‍රසිද්ධිය යොදාගමු. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? අනේ අපිට බෑ ආර්ථික විවාදයට එන්න. අනේ අපිට ආර්ථික කණ්ඩායමක් නැහැ. අනේ අපිට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. අනේ අපිට ආර්ථිකය ගැන මොනවාක්වත් තේරෙන්නේ නැහැයි කියලා කපටි කමට සට කපට ඩීල් දාලා මහ ලොකු කය්‍ය නායක සමාජවාදියයි හොරු රැක ගන්න පාලකයයි ඒ ඩීල් එක දාලා ආර්ථික විවාදේපා අනේ කය්‍ය නායකයන්නේ නී ඔබ එන්න මගේ යටතේ තියෙන නාලිකාවට ඇවිල්ලා ඕන විදිහකට ඕන දෙයක් කරගන්න. ඔන්න සට කපට හොර මගඩි ඩීල් එක 2019 ඔබ රැවටිලා අද රටම අන්ත ප්‍රපාතයට වැටිලා තියෙනවා. 120,000ට පව් පාසල් 10,096ක ඉගෙනුම ලබන දරුවෝ 41,00,000ට පව් රැවටෙන්න එපා. මුලා වෙන්න එපා. කෙටි කාලයක් තුල දෙවෙනි වතාවටත් අනාථ වෙන්න එපා. ජනතාවාදී පාලනයක් ස්ථාපිත කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අපට කොහොමත් අභියෝගයක් වෙලා නැහැ. දැනටමත් තියෙන ජනමත විමසුම් වලින් මහජනතාවගේ ප්‍රතිචාර වලින් බොහෝ වෙලාවට මේ මෙතෙක් මේ රට පාලනය කරපු ඒ දේශපාලනය ඉවර කරන්න තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒ අය කියනවනේ මේ එක්ස්පීරියන්ස් තියන අය ඕන පළපුරුද්දක් නැති අය ගේන්න එපා කියලා. නමුත් ඉතින් පළපුරුද්දක් තියන අය රට පත් කරපු තත්ත්වේ රටේ ජනතාව දන්නවනේ. රට මේ තරම් විශාල නායකන්දකට ඇදවට්ටලා තියෙන්නේ, රටේ නාස්තිය දූෂණ ඇති වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ පළපුරුද්ද නිසානේ. ඒක නිසා දැන් රටේ ජනතාව මම හිතන්නේ මේ ජනාධිපති වර්ණ වෙනකොට පෙළ ගැහිලා තියෙන්නේ ඒ රටට වින කරපු, හොරකම් කරපු, රටට හානි කරපු පළපුරුද්ද අයින් කරලා රටේ මහජනතාවගේ මහජන ධනය ආරක්ෂා කරන්න පුළුවන් මහජනතාවට වග කියන, මහජනතාවගේ බදු මුදල් වලට සාධාරණ ඉෂ්ට කරන ජනතාවාදී පාලනයක් නිර්මාණය කරගන්න. ඉතින් ඒකට අපිට වැඩපිළිවෙලක් තියෙනවා. විධායක ජනාධිපතිකම අහෝසි කිරීම වෙනුවෙන් අපි ඉදිරියෙන් පෙනී ඉන්න පක්ෂයක්. ඉතින් අපි මේ පාලන බලය අරගෙන ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරලා ජනතාවට වග කියන පාලන ක්‍රමයක් නිර්මාණය කරාට පස්සේ අනිවාර්යෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් රත්තොට සමුළුව ඊයේ පැවැත්ුණා. ඒ පක්ෂයේ නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් රත්තොට ආසන සමුළුව අද පැවැත්ුණා. ඒ පක්ෂයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් එදා 2015 කුමන්ත්‍රණයේ මෙහෙයපු සමහර නායකයෝ අද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සාටකයට මුවා වෙලා යන්තම් තමන්ගේ ජාමේ බේරගෙන තියෙනවා. තමුන්නාන්සලාට තව එක පොරොන්දුවක් අපි සැම වෙනුවෙන් දෙන්නම්. මේ රටේ ජනතාව සුවහසක් බලාපොරොත්තු තියාගෙන 69 ලක්ෂයක් ජනතාව අපිට බලය දුන්නේ. මේ රට විකුණන්නවත්, මේ රට කෑලි කඩන්නවත්, රටේ ඒකීයභාවය නැති කරන්නවත්, රටේ ජනතාවගේ අනාගතය නැති කරන්නවත් නෙමෙයි. හැබැයි ඒ දීපු බලය අපෙන් උදුරගත්තා. ඒ උදුරගත්තේ වැරදි විදිහට අපෙන් දෙයක් ගත්තනම් අපි අනිවාර්යෙන් ඒක නැවත ගන්නවා. උඹලට ඒක තියාගන්න දෙන්නේ නැහැ කියන කාරණය, උඹලට ඒක ගන්න දෙන්නේ නැහැ කියන පොරොන්දුව අපිට අයිති දේ අපි නැවත ගන්නවා කියන පොරොන්දුව දෙමි. දැන් මේ වෙන විට තිරගත වෙනවා. මේක ආරම්භ කරේ 2008 අනුර කුමාරගේ වෛරය. 2008 ආයවැය පරාජය වුණා නම් තාමත් LTT ත්‍රස්තවාදය මේ රටේ තියෙනවා. අනුර කුමාර මොකද්ද කරන්නේ? එදා අනුර කුමාර අර ඉතුරු අයත් එක්ක ගිහිල්ලා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. එදා උත්සාහය ඔහුට කරගන්න බැරි වෙනවා. අපි අයවැය දිනනවා. අනුර කුමාරගේ වෛරය අවසන් වුණාද? නෑ. ඊළඟ කොහොමද පටන් ගන්න? ගිහිල්ලා අල්ල ගන්නවා හිටපු හමුදාපති සරත් පොන්සේකාව අල්ල ගන්න. අල්ලගෙන සරත් පොන්සේකාට කියනවා, ඔයා තමයි දැන් යුද්ධෙ දිනුවේ, ඔයා මහින්දට විරුද්ධව තරං කරන්න කියලා සරත් පොන්සේකාව ගෙනල්ලා දානවා ජනාධිපති අපේක්ෂකයා. අන්න ඇගේ වෛරය 2. ලේසියෙන් අනුර කුමාර අතාරින්නේ ඇගේ වෛරය 3 එනවා. ඒ තමයි 2015 සිරිසේන ජනාධිපති කරන්න සිරිසේනත් එක්ක ලෑස්ති වෙනවා මහින්ද රාජපක්ෂව පරද්දන්න. අන්න ඇගේ වෛරය 3 හරියනවා. බලන්න මම මේ බැලුවේ මේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ලස්සන දිහා පොඩ්ඩක් පිම්පාටයි. ඔව් බලන්නකොනේ යන් අපේ අනාගත නායකත්වයේනේ. මම කිව්වේ මේ නාමල් රාජපක්ෂ මැතිතුමාට ලොකුවට පොයින්ට් එකක් තියාගන්න කියලා. අපේ පොයින්ට් එක පැයිද ඕනේ? ඔව් එතුමාට පොයින්ට් එක තිබ්බත් නැතත් පොයින්ට් එක ඇති. මහින්ද රාජපක්ෂ මගේ හදවතේ නායකයා, ඔබේ හදවතේ නායකයා. එතුමා ගෙනාපු මේ ජනවරමත් එක්ක රට ඉස්සරහට ගෙනියන්න ඉන්න අපේ නායකයා තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා කියන එක මම තමුන්නාන්සලාට මේ වෙලාව මතක් කරන්න ඕනේ. අද දේශපාලන වේදිකාව ගත්තම හැම දේශපාලන වේදිකාවෙම තියෙන අපේ ආදිරම් මෙතතේ වෛරය. මිත්‍රවරුනි වන් උත්සාහ කරන්නේ තවත් කෙනෙක්ගේ චරිතය ඝාතනය කිරීම තුර තමන්ගේ දේශපාලනය කරන්න. එදා අපිට හොරා කිව්වා. අපෝ හිරේ දැම්ම. අපි උසාවියෙන් නිදහස් වුණා. ඒ හිරේ දාන කමිටුවල මේ දැන් අද පාර්ලිමේන්තුවේ ඉන්න ජනාධිපති අපේක්ෂකවරු ඔක්කොම ළම හිටියා. දැනට ජනාධිපති වෙනවා කියලා වෙන්න කැමතියි කියලා දින හැමෝම මේ කමිටුවල හිටියා. ඒ අය අපි කියන හේව්ව ලෝකෙවට ගියා. මම දැක්ක ඊයේ පෙරදා ප්‍රසිද්ධ මාධ්‍යක විවාදයකට එන්න කියලා දෙන්නෙක් එන්න කියලා එක්කෙනා ගිහිලා තිබ්බේ. ආර්ථිකය ගැන කතා කරා. ආර්ථිකය ගැන කතා කරනවට වඩා ඒ අය රාජපක්ෂල ගැන කතා කරා. මෙලටේ ජනතාවට ද්‍රෝහි වෙන කිසි දෙයකට අපි අත තියන්නේ නැහැ. මේ මහ පොළව එක බිම් මඟලක් විනාශ වෙන තැනට විකුණන තැනට අපි ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ක්‍රස්තවාදය අවසන් කළ බේරගත්තු රට සංවර්ධිත භූමියක් බවට පරිවර්තනය කිරීමේ වගකීම මුඩු බිමක් වෙච්ච රට, දඩ බිමක් බවට පත් කරපු රට වැඩ බිමක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බාර ගන්නවා. දිනුම රටට එක්ව පෙරට නිදහස් පක්ෂ නව සන්ධාන රැළිය ඊයේ පැවැත්ුණා. ඒ අම්බලන්තොට නගරයේදී
මීට පක්ෂයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියා. දිනුම රටට එක්ව පෙරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ නවසන්ධානයේ රැඩිය අද පැවැත්වුණා. ඒ අඹලන්තොට නගරයේදී. ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන නවසන්ධානයට සමහරු කියන්න පුළුවන් ඔය රැස්වීමට යන්නේ පිස්සොයි කියලා. පිස්සු හැදිච්චාට එහෙම පේනවා අනිත් අය පිස්සොයි කියලා. මට එච්චරයි කියන්න තියෙන්නේ. දැන් ආයේ මාස 3ක් ඇතිද කියලා සන්ධාන හදලා යන්න. ඇති. අපිට අත්දැකීම දෙනවා. 2020 මැතිවරණය තියලා අමාත්‍ය මණ්ඩලයේ දුරුම වෙනකොට සුසිල් ප්‍රේමජන්තලා බංගුඩ. ලදරුව ටිකක් දාගත්තා. කොහොම දාගත්තා අය? පක්ෂ සභාපති අද ගිහිල්ලා තව පැත්තක. බණ්ඩාගාරික තව පැත්තක. ඇයි? ජේෂ්ඨයන්ට තැනක් නැහැ. මම එකක් කියන්න කැමතියි අප්‍රිය කරන මිනිස්සු එක්ක අපි එකතු වෙන්න කැමති නැහැ. සමහර විට කල්පනා කරන්න පුළුවන් මේක අපි පවතින දේශපාලන ක්‍රමයට එල්ල කරපු අභියෝගයක් කියලා. අපි එල්ල කරුවේ අභියෝගයක් තමයි. අපි දිගු කරන්නේ මිත්‍රත්වයේ මිසක් වෛරයේ දහත නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිගම පක්ෂයේ නොවන විජේදාස රාජපක්ෂ මැතිතුමාට දෙන්න උත්සාහ කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ වැඩේ කරන්න බැරි වුණා. අද විතරක් නෙමේ හෙටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කවුරු හරි මංකොල්ල කන්න හැදුවොත් උදුර ගන්න දෙන්නේ නැහැ. මංකොල්ල කන්න දෙන්නේ නැහැ කියන එක අපි තාමත් පැහැදිලිව කියලා. මොකද මේක අපේ පක්ෂය. මේ සන්ධානය ගොඩනැගීම සඳහා අපි මාස දෙක තුනක් තිස්සේ සාකච්ඡා කරා. අපේ හිටපු සභාපතිතුමා ඉන්න කාලෙදී තමයි මේ සාකච්ඡා ආරම්භ කළේ. ඒ අවස්ථාවේදී මේ ඉන්න සන්ධානයේ පාර්ශ්වකාරීවන් හැම කෙනෙක්ම පාහේ කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය පිළිගන්නට බෑ. මෛත්‍රීපාල මහත්තයාට වුණේ නෑ සන්ධාන ගොඩනැගල ශක්තියක් ගොඩනගන්න. 140ක් එක්ක මන්ත්‍රීවරු බාර දීපු පක්ෂේ දෙන්නට එතුම අඩු කරලායි නැවතුනේ. ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපේ කණ්ඩායමක් සජෙබෙට ගියා. මං නැවත ආරාධනා කරනවා මේ සන්ධානයට එකතු වෙන්න. හැමදාම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කියපු දෙයක් තමයි ආප තමයි ගාලා ගියේ. කමන්නේ සභාපතිකම කත් වෙලා ඉඳලා මං කිව්වා යන්න එපා රැස්වීමකට 500ක්වත් කැඳව ගන්න බැරි නා. 200 300 රැස්වීමලට ගියා. මං එතුමාට කියන පුළුවන් නම් මේ වගේ රැස්වීමක් තියන්න. තියන්න බෑ. එතුමාට බෑ ඔය කියා ගන්න කාටවත් බෑ. ඒ පුතත් සමගින් සියත උදාසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.